ආයුබෝවන් යාළුවනේ. අද අපි ඔයාලට කියන්න යන්නේ සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව වාසනාවන්ත සහ භාග්‍යවන්ත පිරිමින්ගේ අංග ලක්ෂණ ගැනයි. පිරිමි අයගේ මේ කියන අංග ලක්ෂණ තියෙනවා නම් ඔහු වගේම ඔහුව ලබන බිරිඳත් ගොඩක් වාසනාවන්ත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් එහෙමනම් අපි බලමු සමුද්‍ර ඍෂිවරුන් පෙන්වලා දීලා තියෙන විදිහට වාසනාවන්ත පුරුෂයන්ගේ තියෙන අංග ලක්ෂණ මොනවද කියලා. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් වීඩියෝ එක ලයික් කරන්න. තවමත් ඔබ විශ්ව දැනුම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අදම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. සාමාන්‍යයෙන් පිරිමින්ගේ හිස කෙස් බොහෝ දුරට ගොරෝසුයි. ඒ වගේම කෙස් ගස් ප්‍රමාණයත් වැඩි. නමුත් සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව ගොඩක් සිනිඳු සහ සාමාන්‍යයෙන් හිස කෙස් තියෙන පිරිමි අය ගොඩක් වාසනාවන්තයි. ඔවුන් රැකියාවේ සහ ව්‍යාපාරයේ කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙලා ඔවුන්ට ඉක්මනින් දියුණු වෙන්න ලැබෙනවා. ඒ වගේම ඔවුන් ගොඩක් බුද්ධිමත්. ඔවුන් දන්නවා ඕනම දෙයක් සාර්ථක කරගන්නේ කොහොමද කියලා. ඔවුන්ට මොන අභියෝගය ආවත් ඔවුන් බය නැතිව එම අභියෝගයන් වලට මුහුණ දීලා එම අභියෝග ජය ගන්නවා. තීරණයක් ගන්න කලින් හොඳට හිතලා බලලා අවස්ථාවට අනුව හොඳම තීරණය ගන්න ඔවුන් ගොඩක් දක්ෂයි. තමන්ගේ පවුල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ඔවුන් දෙවරක් හිතන්නේ නැහැ. ධර්මයටත් ගොඩක් නැඹුරු මොවුන් ගොඩක් ප්‍රතිපත්ති ගරුකයි. ඒ නිසාම ඔවුන්ට සමාජයෙන් ආදරය ගෞරවයත් හිමි වෙනවා. සමහර පිරිමින්ගේ නළල පොඩි, සමහරුන්ගේ නළල ඕනවටත් වඩා ලොකුයි. නමුත් සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව නළල සාමාන්‍ය විදියට තියෙන පිරිමි අය ගොඩක් වාසනාවන්තයි. ඔවුන් ගොඩක් බුද්ධිමත් වගේම කතාබහින්ම ඕනම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න ඔවුන් ගොඩක් දක්ෂයි. මේ වගේ අය ගොඩක් ඉක්මනට දියුණු වෙනවා. මොකද ඔවුන් කරන කියන සියලුම කාර්යයන් ඔවුන් ගොඩක් කල්පනාවෙන් බුද්ධියෙන් කරන අය නිසා ඔවුන්ගේ දියුණුව කාටවත් වළක්වන්න බැහැ. ඔවුන් කවදා හරි ධනවත් වෙනවාමයි. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව පිරිමියෙකුගේ ඇස් ගොඩක් ලොකු, එහෙම නැතිව ගොඩක් පුංචි වෙන්නවත් නැතිව සාමාන්‍ය ප්‍රමාණයට තියෙනවා නම් ඒ පුද්ගලයා ගොඩක් වාසනාවන්තයි. එවැනි පුද්ගලයන්ගේ දියුණුව කාටවත් නවත්තන්න බැහැ. තමන්ගේ දියුණුවට බාධා ඇති වුණත් ඔවුන් මේ බාධාවන් ජයගෙන ජීවිතේ සාර්ථක කරගන්නවා. පුද්ගලයෙකුගේ ඇහිබැමි ස්වභාවිකවම බොහොම ලස්සනට රේඛාවක් මෙන් ඇහිබැමි පිහිටලා තියෙනවා නම් සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඒ පිරිමි පුද්ගලයා ගොඩක් වාසනාවන්තයි. ඔවුන් තරමක් හිතුවක්කාර ගති පැවතුම් තියෙන අයයි. නමුත් තමන්ගේ කෙනෙක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ඔහු දෙවරක් හිතන්නේ නැහැ. ඔවුන්ගේ දියුණුව ටිකක් ප්‍රමාද වුණාට දියුණු වෙන්න පටන් ගත්තම ඔහුව නවත්තන්න කාටවත් පුළුවන්කමක් නැහැ. රැකියා කරන ස්ථානයේ ඔහු ගොඩක් කැපී පෙනෙන චරිතයක් වෙනවා. සමාජයෙන් ආදරය ගෞරවයක් ඔහුට නිරතුරුවම ලැබෙනවා. සමහර අය කියනවා නහය දිග පිරිමි ගොඩක් බොරු කියන අය කියලා. නමුත් ඒ කතාව බොරුවක්. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව එවැනි නහය දිග පිරිමින් ගොඩක් වාසනාවන්තයි. ඔවුන්ගේ දියුණුව ඉක්මන් නොවුනත් ටිකෙන් ටික හරි ඔවුන් දියුණුව කරා යනවා. මොවුන් ගොඩක් බුද්ධිමත්. ඒ වගේම තමන්ගේ පවුලට ගොඩක් ලැදි. රැකියා ස්ථානයේත් ඔහු ගොඩක් කැපී පෙනෙන චරිතයක්. ඔහුව ලබන කාන්තාවටත් ඔහුව වාසනාවක් වෙනවා. කම්මුල් පිරලා තියෙන පිරිමින් ගොඩක් වාසනාවන්තයි. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන්ට දියුණු වෙන්න තරමක් අමාරු නැට ඔවුන් දියුණු වෙන්න පටන් ගත්තම ඔවුන්ගේ දියුණුව කාටවත් වළක්වන්න බෑ. ජීවිතේ මොන ප්‍රශ්නේ ආවත් ඒ හැම දෙයකටම ඔවුන් සාර්ථකව මුහුණ දෙනවා. පවුලේ අය වෙනුවෙන් ඕනෑම දෙයක් කරන මොවුන් තමන්ගේ බිරිඳට වාසනාවන්ත සැමියෙක් වෙනවා. ධර්මයට ගොඩක් නැඹුරු මොවුන් සමාජයේ කැපී පෙනෙන චරිතයක් වෙනවා. සාමාන්‍ය ප්‍රමාණයට වඩා පිරිමියෙකුගේ දත් දිගයි නම් ඒ පුද්ගලයා ගොඩක් වාසනාවන්තයි. කතාවෙන්ම ඕනෑම කෙනෙක්ව ආකර්ෂණය කරගන්න මොවුන් ගොඩක් දක්ෂයි. දුරදිග බලලා කටයුතු කරන මොවුන් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙනවා. ඔවුන් රැකියාවෙන් ඉක්මන් දියුණුවක් ලබනවා. සමාජයේ ආදරය ගෞරවය හිමිවෙන මොවුන් තමන්ගේ පවුල සමග වැඩි වශයෙන් කාලය ගත කරන්න කැමති අයයි. එවැනි අයෙක්ව විවාහ කරගන්න කාන්තාවට ඔහු ගොඩක් වාසනාවන්ත කෙනෙක් වෙනවා. පිරිමියෙකුගේ කන්පෙති දිගයි නම් ඒ කෙනා ගොඩක් වාසනාවන්ත කෙනෙක්. සමුද්‍ර ශාස්ත්‍රයට අනුව ඔවුන් ගොඩක් බුද්ධිමත් වගේම ගොඩක් සංවේදී අයයි. තමන්ගේ පවුලට බෙහෙවින්ම ආදරය කරන මෙවැනි පුද්ගලයින් ලබන කාන්තාවත් ගොඩක් වාසනාවන්තයි. මෙවැනි පුද්ගලයින් ගොඩක් දියුණු වෙලා ජීවිතේ ගොඩක් සැප සම්පත් හිමි කරගන්නවා. කතාවට ගොඩක් දක්ෂ මොවුන් කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙනවා. පිරිමියෙකුගේ බෙල්ලේ උගුරු ගැටේ පේනවනම් ඒ පුද්ගලයා ගොඩක් වාසනාවන්තයි.
සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන් ගොඩක් බුද්ධිමත් වගේම ඔවුන් ගොඩක් ඉක්මනින් දියුණුත් වෙනවා. ඔවුන් ඔවුන්ගේ පවුලේ අයට වගේම තමන්ගේ බිරිඳටත් ගොඩක් හොඳ සැමියෙක් වෙනවා. අතේ ඇඟිලි දිග පිරිමි අය ගොඩක් වාසනාවන්තයි. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන් ඉතා ඉක්මනින් දියුණු වෙන අයයි. තමන්ගේම ව්‍යාපාරයක් කරන්න මේ අය ගොඩක් උනන්දු වෙනවා. ඒ දේවල් සාර්ථක වෙලා ඉතා ඉක්මනින්ම ඔවුන් දියුණුවට පත් වෙනවා. රැකියා කරන අයෙක් නම් රැකියාවේ උපරිමයටම යන්න ඔවුන්ට වාසනා ශක්තිය තිබෙනවා. සමාජයෙන් ගොඩක් ආදරේ ගෞරවේ හිමි කරගන්න මොවුන් තමන්ගේ පවුලට වගේම බිරිඳටත් වාසනාවන්ත පුද්ගලයෙක් වෙනවා. කකුලේ මහපට ඇඟිල්ලට වඩා දෙවෙනි ඇඟිල්ල දිග පිරිමි අයත් ගොඩක් වාසනාවන්තයි. සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව ඔවුන්ගේ දියුණුව කාටවත්ම වළක්වන්න බෑ. ඔවුන් රැකියා කරන ස්ථානයේ කාගෙත් හිත දිනාගෙන වැඩ රාජකාරී කරගන්න ඔවුන් හොඳින් දන්නවා. ඒ නිසාම ඔවුන්ට ඉක්මනින් රැකියාවේ දියුණුවක් ලැබෙනවා. තමන්ගේ පවුලේ අයට වගේම බිරිඳටත් ඔහු ගොඩක් වාසනාවන්ත කෙනෙක් වෙනවා. හොඳයි, සාමුද්‍රික ශාස්ත්‍රයට අනුව වාසනාවන්ත පිරිමි අයගේ දේහ ලක්ෂණ ගැනයි අද අපි මේ වීඩියෝවෙන් ඔයාලට කිව්වේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් මේ වීඩියෝ එක ලයික් කරන්න, මේ වගේ වීඩියෝ හැමදාම බලන්න විශ්ව දැනුම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබට සුබ දවසක්.